හරි ඉතින් අද අපිට question set 7 එක DBMS වල හරි ඉතින් මම අද question set 7 එක කරන්න presentation එකක් අදාරයි ඉතින් මම presentation එක open කරගන්න හරි ඉතින් අපි යමු අද question set 7 එකට ඉතින් ඒගොල්ලෝ කියලා තියෙනවා next computer එකකට අදාළ database එකක් අපිට හදන්න ගිය ඒ කියන්නේ ඒකට software එකක් හදනවා ඒකට අදාළ software එකෙන් ගන්න data ටික store කරගන්න අපිට database එකක් හදන්න කියලා කියනවා ඉතින් database එක ගත්තොත් මේ තියෙන නිෂ් කම්පියුටර් කියන database එක. ඉතින් අපි යමු questions වලට. අපි කියලා තියෙනවා create a database named this computer to save the data in our table. අපි කියලා තියෙනවා database එකක් හදන්න කියලා නිෂ් කම්පියුටර් කියලා. ඉතින් මම disk view open කරගන්නවා. හරි ඉතින් ඊට පස්සේ මම අලුතින් ටේබල් එකක් හදනවා ඒකට මම කරන්න මේ කනෙක්ෂන් එකට රයිට් ක්ලික් කරලා ක්‍රියේට් නිව් ඩේටාබේස් යනවා සෝ මම මේ නෙස් කම්පියුටර් කියන එක කොපි කරගනවා කොපි කරන්න බැහැ නම් අපිට ඒක ටයිප් කරන්න නෙක්ස්ට් හරි ඉතින් ඊට පස්සේ මම මේක සේව් කරනවා ඊට පස්සේ අපිට ඒගොල්ලෝ කියලා තියෙනවා ඩොට් ක්‍රියේට් එක ටේබල් නේ ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා ටේබල් එකක් හදන්න කියලා ප්‍රොඩක්ට් කියලා. ඉතින් මම මේ NS computer කියන එක ඩිස්ක්‍රයිබ් ක්ලික් කරලා ඊවල පේනවා ටේබල් වෙන්නේ. දැන් මම ක්‍රියේට් නිව් ටේබල් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රොඩක්ට් කියලා තමයි ටේබල් එක නම දෙන්නේ. ඉතින් මම ප්‍රොඩක්ට් කියලා දුන්නා. හරි. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඉන්ස්ටෝල් පහල තියෙන උපදේශ කියලා ටේබල් එකේ ඩේටා ටික ඇඩ් කරන්න කියලා. හරි ඉතින් මේ කියලා තියෙනවා column name data type length පළවෙනි එක ID එක primary key auto convert වෙන්න ඕනේ ඉතින් මම ID කියන එක දෙනවා primary key එකක් විදිහට තමයි වැටෙන්නේ data type එක ඒගොල්ලෝ int කියන තමයි data type එක තමයි දෙන්නේ කියලා තියෙනවා ඉතින් ඒක ඉරනේ හරි ඊට පස්සේ අපිට කියලා තියෙනවා brand එක brand කියන එක නේදවා ඒකට අපි දෙන්නේ කියලා තියෙන්නේ වාචා වාචික ලින්ක් එක 45ක් තමයි දෙන්නේ කියලා කියනවා. හරි. ඉතින් ඊළඟට මොඩල්. මම මොඩල් එක මේ විදිහට ගන්න. මොඩල්. ඉතින් මේකත් වාචික 45ක් තමයි දෙන්න කියලා තියෙන්නේ. ඊපස්සේ ක්වොන්ටිටි. ක්වොන්ටිටි එක int කරින් තමයි දෙන්න කියලා තියෙන data type එකෙන් ඉතින් මම මේ කරගෙන මෙතනින් int කියන එක දෙනවා. ඊළඟට price එක. ඉතින් හරි ප්‍රයිස් එකත් එක්ක කළා එක දෙන්න ඕනේ ඩබල් වලින් ඉතින් මම නෙක්ස්ට් කම්පියුටර් වල ප්‍රොඩක්ට් ටේබල් එක හදුවා ඉතින් දැන් මම මේක පින්නන්න නැති මම මේක සේව් කරලා නැති නිසා දැන් මම මේක මෙහෙම සේව් කරනවා හරි ඉතින් අවුට් නෙස් කම්පියුටර් ප්‍රොඩක්ට් කියලා ටේබල් එකක් තියෙනවා ඉතින් මම ඩේටා කියන එකට ගියා අපි ගත්තම කොලම් සෙට් එක ඒ විදිහටම තියෙනවා හරි ඉතින් අපි යමු දැන් ඊළඟට ඒගොල්ලෝ කියලා තියෙනවා insert the data into the product table use the data in the product table above අපේ product table එකට අර data ටික add කරන්න කියලා තියෙනවා ඉතින් මම ඒ data ටික add කරනවා ඉක්වේෂන් එක කළානේ දැන් බලමු ඉඳ ඉක්වේෂන් එක ද owner of the store තල ඉන්න brand hand least sold computer brand his company he has ඒ කියන්නේ ඒකේ identifier ද ලෙන්ව brand එක මේ කියන්නේ ඉක්ලේ ප්‍රමාණි අඩුයි කියලා ඉතින් එයා ඒ company එක තීරණය කළාලු ලෙන්ව කියන brand එක remove කරන්න එයාගේ shop එකේ ඉතින් ඒකට relevant query එකක් statement to remove the Lenovo brand. අපිට කියනවා ඒගොල්ලෝ query එකක් ආදාරින් මේ Lenovo brand එක අපිට database එකෙන් අයින් කරන්න කියලා. හරි. ඉතින් මම ඉතින් අපිට මේක කරන්න කලින් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේ කලින් අපිට දීලා තිබුණ table එක. මෙන්න මේක. ඉතින් අපි මෙන්න මේ ටේබල් එකේ තියෙන data ටික add කරන්න ඕනේ. ඉතින් මම මේක open කරගෙන ඒ add කරගන්නම්. මුලින්ම ඒකල් කියලා තියෙනවා ID එක, brand එක HP, model එක
විඩියන් quantity එක 15යි price එක ලක්ෂ 75,000යි. හරි හරි මේ කීප දියෝක හරි මේකට රිස්ක් ගන්න බෑ. හරි ඊට පස්සේ දෙවැනි එකට අපි දාන්නේ සස් ජෙනර වර්ග බ්‍රෑන්ඩ් එකින් රොක් ස්ටෙප් පෙරස් 50 ක්වොන්ටිටී එක 18යි ප්‍රයිස් එක 188,000. දැන් ලොකු කරගන්න මදි ඉද හරි ඔය ගානි දියන්න නැත්ත මේක මට ඔට ඉතින් නැම මේ හුඟක් කලාන හිද මේක පේස් කරලා මේ ඩඩික ඇඩ් කළ විඩිය එක හම් කරන්නම් හරි ඉතින් මං ඒ කියන ඩේටික ඇඩ් කරගෙන ඉවරයි පෙමුණ අස්තර ක්විෂන් එක තිනේ දෙනකු මේ එක අයින් කරන්න ගියපුුවර එක තින් මන්ද ල සනට කියන්න වරි ටයිප් කරන්න product where brand සමානයි එනු හරි පොඩල් ඩීට ලනෝව කිව හරිට ලනෝව ප්‍රශ්නයක් කියන මෙතන ලෝකේ තමයි මම හරි ඉදි වනේ මම රන් කරන්න මෙතර රන් කියන එක දෙන්න පොඩිගේ ඒකක් කෙනවා එ මයස්කල් සිින්ටක්ස් සිින්ටක්ස් රේගක් විත්තිය එතන එනවා කිය ඇති මම ගහලති මේක ඉන්නට මේක හරි එති මන්ද ඩේට වලට ගිල්ලා රීෆ්‍රෙෂ් කළොත් ඔන්න දැමද ලෙනවා තියෙනවා ලෙනවා කියන කනේ ලෙනවා කියන එක අයින්න හරි ඉතින් අපි දැන් බලමු ඊළඟට ඊළඟ ක්වෙස්චන් එක හරි the assessment rock CPS my god me the laptop is no longer so it has been decided to remove මේ ලැප්ටොප් එකත් රිමෝව් කරන්න කියන එකල තිනවා ඒකටත් delete query statement එක ලියන්න හරි මේක නැතුව මේකෙන් ඕපන් කරගන්න ටේබල් එක ඩට ිල් කරම ටේවල් එක නැතම් මට ඒක මාවන් කරම ඉති මුගලට මෙත රෝක් මොඩල්ලකි ඉතින් එකනවා මෙතර වයා බ්‍රෑන්් මේ අපි දානනි මොඩල් හරි ඉතින් අපි ලබ විෂණ කර
my පහළ so it has been decided to remove. මම කරන්න ඕනේ අර step log step my පහළ. ඉතින් ඒකට මම මෙතන ඒ database එකේ මෙන්න මේ නම copy කරගෙන මෙතන query එකේ type කරනවා. හරි. ඉතින් ඊට පස්සේ මම හරි මෙතන පොඩි තක් වෙලා තියෙනවා එක පොඩ්ඩක් මම මොඩල් එක විතරක් අයින් කරලා හරියන්නේ නැහැ මෙතන අසස් කියන එකම අයින් කරන්න බෑ ඉතින් ඒකින් ද මම මෙතන මොඩල් නෙමෙයි අපෝ බ්‍රෑන්ඩ් දීලා එතන බ්‍රෑන්ඩ් එකට අසස් කියන නම දෙනවා ඊට පස්සේ end model assign හරි ඉතින් දැන් හරි අර පෙමර් පහරව ඉතින් මේ දිල තියෙන delete කරන්න brand කියන එකේ assets කියන එකයි ඒ model වෙන rocks එක තමයි පහරව පහරව හරි ඉතින් දැන් මම මේක run කරන්නම් හරි ඉතින් delete from product where brands then model rocks එන්න පහල හරි දැන් මම මෙතන data වලට ගියා මෙන්න මෙතන තියෙන දෙක මේ ඉතින් process log CPM පහල වගිනු අන්න ඒක අයින් වෙලා තියෙනවා මේ query එක අන්න ඉතින් මම දැන් refresh කළාම හරි ඉතින් ඔන්න දැන් ඒක අයින් වෙනවා හරි ඉතින් අපි යමු ආයි question එකට හරි ඉතින් මේ question set 7 එක end හරි ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන question set 8 එක equation set 8 taking from there.